සුභ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මරණ දඬුවම කැන ජනපතිගේ හෙලිදරව්ව. නීතිපතිතුමා ඊයේ පෙරේද අවල තියෙනවා වාර්තාවක් පාර්ලිමේන්තුවේ පුද්ගලික මන්ත්‍රීවරයෙක් විසින් ආණ්ඩු පක්ෂයේ වන යෝජනාව නීත්‍යානුකූල වෙන්නේ නැහැයි කියලා. අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්. අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට අප තීරණය කළා තියෙන්නේ. විෂ මත්පැන් වලින් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට පොලිස් OIC-ටත් මාරුවක්. පොලිස් අනට පිටුපෑ උද්ඝෝෂකින්ට කඳුළු ගෑස්. කාල ගුණේ අද සිට වෙනස. දේශීය ප්‍රවෘත්ති. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දඬනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යානුකූල නොවන බවට නීතිපතිවරයා දන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. දියුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති රටමිනුවෙන් එකට සිටමු සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. පසුගිය 29 වෙනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙනමින් ආරම්භ වූ රට වෙනුවෙන් එකට සිටිමු 6 වෙනි වැඩසටහන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා. ඉන් ප්‍රතිලාභ ලැබූ පිරිස 325,000කට ආසන්න වෙනවා. එහිදී ව්‍යාපෘති 4,000කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 123ක් ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන ජනතාවගේ ආර්ථික සෞඛ්‍ය සමාජීය පරිපාලන හා පාරිසරික ගැටලු විසඳීමට දායකත්වයේ ලබා දීම සඳහා ක්‍රියාත්මක වෙනවා. දියුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ අද පැවති සමාප්ති උත්සවයේදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ වැඩිම පරිසර විනාශයක් සිදු වන දිස්ත්‍රික්ක අතරින් ගම්පහ ප්‍රමුඛ බවයි. සෑම ආයතනයකටම සෑම පුරවැසියෙකුටම වගකීමක් පැවරෙනවා පරිසර සංරක්ෂණ ප්‍රතිපත්තීන් සහ පරිසර කළමනාකරණය සංරක්ෂණය කිරීමේ ක්‍රියාත්මක කරන්න. දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන විශාල සම්පතක් මුතුරාජවෙල ප්‍රදේශය. මුතුරාජවෙල සුන්දරත්වය විනාශ කරන්නේ කවුද? දේශපාලක්. මේ ආණ්ඩුවෙත් ඇමතිවරු සම්බන්ධයි මුතුරාජවෙල ගොඩ කිරීම වලට සහ මුතුරාජවෙල විනාශ කරන්න. මත්ද්‍රව්‍ය වැඩසටහන ඔබ හැම කෙනෙක්ම දන්නවා. මත්ද්‍රව්‍ය වැඩසටහන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය කුමක්ද කියන එක. ඉතින් අපි දන්නවා මොනතරම් හොඳ දේ කරන්න ගියත් ඒ වාට අකුල් හෙලනා ඉන්නවා. නමුත් මම සතුටු වෙනවා නීතිපතිතුමා ඊයේ පෙරේද අවල තියෙනවා වාර්තාවක් පාර්ලිමේන්තුවේ පුද්ගලික මන්ත්‍රීවරයෙක් විසින් ආණ්ඩු පක්ෂයේ වන යෝජනාව නීත්‍යානුකූල වෙන්නේ නැහැයි කියලා මරණීය දඬන ඉවත් කිරීම සඳහා. ඒ නිසා කවුරු හරි ඒ ගැන කතා කරනවා නම් මරණීය දඬන ඉවත් කළ යුතුයි කියලා අමතක කරන්න එපා. ඒකෙන් ශක්තිමත් වෙන්නේ පාතාල අපරාධ මත්ද්‍රව්‍ය කුඩු මිනීමරුවෝ අපරාධකාරෝ ස්ත්‍රී දූෂකයෝ සමාජයේ නීති විරෝධී කරන අය. ඒ නිසා අපි එකට හිටෙමුයි කියලා රට වෙනුවෙන් කියන්නේ යහපත් රටක් හදන්න සමෘද්ධිමත් රටක් හදන්න හොඳ රටක් හදන්න. බෙහිති රාජ්‍ය අමාත්‍ය අජිත් මානප්පෙරුම මහතාද අදහස් පළ කළා. ඔබතුමාගේ උපදෙස් පිට මනුදම් මුයන කියලා අර 21 වෙනිදා ප්‍රහාරයේ ජීවිතක්ෂයට පත්වෙච්ච අය සිහි කරලා තවත් වනාන්තරයක් හැම කෙනාගේම වෙනුවෙන් ගසක් නිර්මාණය කරලා අපිට උනා. ඒ වගේ අපි දැක්කා දූරදර්ශී ක්‍රියාදාමයක් මේ ලංකාවේ තියෙන ආරක්ෂාව මදි මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් බේරෙන්න. ඒ තරම් ජාත්‍යන්තර ජාලයක් වුණා තියෙන්නේ. මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අල්ලන්න පොලිසිය හමුදාව ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කරමින් මේ නායකත්වය දීම ගැන මම හිතනවා අපිට සතුටක් දෙනවා. බෙහිදී ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් ප්‍රතිලාභ රැසක් බෙදා දීම සිදු කෙරුණා. ගම රැකුම සංවිධාන ලියාපදිංචි සහතික පත් ප්‍රදානය සමෘද්ධි නිවාස වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 2 බැගින් වූ චෙක් පත් ප්‍රදානය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දිරිය ණය ප්‍රදානය යන වැඩසටහන්ද මෙහිදී ක්‍රියාවට නැංවුණා. මේට අමතරව කෘෂිකර්ම හා ගොවිජන මණ්ඩලයේ විශ්‍රාම වැටුප්පත් ප්‍රදානය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සඳහා ණය ප්‍රදානය දරුවන් සුරකිමු වැඩසටහන යටතේ පාසල් උපකරණ කට්ටල ප්‍රදානයන්ද සිදු කෙරුණා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ මෙම මාසයේ අවසන් වීමට පෙර පිහිටුවීමට තීරණය කර ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
2014 අවුරුද්දේදී අපි රට වෙනුවෙන් එකට එක් වුණා ප්‍රජාතන්ත්‍රවාදී අලු තහවුරු කිරීම ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කිරීම කඩායැටුණු ආර්ථිකය ali ගොඩනැංවීම සහ යහපාලනය ස්ථාපිත කිරීම ඉලක්ක කරගෙන තමයි දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක් මේ ආකාරයට සංවිධානගත වුණේ ගෙවුණු කාලය තුළ රටේ ඇතිවුණු ප්‍රවණතා අපි සැලකිල්ලට ගත්තා විවස්ථා කුමන්ත්‍රය නිසා රට ඇදවටුණු අස්ථාවර තත්ත්වය අපේ අවධානයට යොමු වුණා මේ සියල්ල නිසා වඩා පුළුල් ශක්තිමත් ආස්ථාවර සංධානයක් පිහිටවීමේ අවශ්‍යතාව අපට වැඩි වැඩියෙන් දැනුණා රට සුරැකීම හා රට ගොඩනැංවීම ඉලක්ක කරගත් දේශපාලන පක්ෂ හා සංවිධාන සමග අපි මේ ගැන ගැඹුරින් සාකච්ඡා කරා ඒ අනුව අලුත් රටක් හා නවීන සමාජයක් බිහි කිරීමේ අරමුණින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් පුළුල් සංධානයක් ඇතිකොට දේශපාලන සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීමට අපි තීරණය කරා මේ හැම තීරණයක්ම ගන්නේ සියලු කණ්ඩායම් සංග්‍රහ සාකච්ඡා කොට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයටයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටවීමේ දින නියම කර ගැනීමෙන් පසු පැවති අවසන් සාකච්ඡා වාරයෙන්දී තවත් අලුත් අදහස් මතුණා ඒ අදහස් අපේ සැලකිල්ලට යොමු කිරීම වැදගත් බව අපට වැටහුණා ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටවීමේ ලියවිල්ල අවසන් කරලීම සඳහා තවත් කාලයක් ලබා ගත යුතු බව අප සිතුවා අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට අප තීරණය කළා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමත් සමග දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක් සමග ඒකාබද්ධව ක්‍රියා කිරීමේ අවකාශය උදා වෙනවා නමුත් කිසිම පක්ෂයක එදිනෙදා කාර්යයන්ට මේ නිසා බලපෑමක් ඇති වෙන්නේ නැහැ පක්ෂ අභ්‍යන්තර ක්‍රියාවලියට හානියක් වන්නේ නැහැ මේ සංධානයේ බිහි වෙන්නේ පක්ෂවල අනන්‍යතාවය හා ස්වාධීනත්වය ආරක්ෂාව වන අන්දමටයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා ජාතික ප්‍රතිපත්තිමාලාවක් අප සකස් කරනවා අපේ අනාගත සැලසුම් සකස් කරන්නේ ඒ ප්‍රතිපත්තිමාලාව පදනම් කරගෙනයි තනි පක්ෂයක් ලෙස ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ දුෂ්කර බව මෑතකාලීන දේශපාලන ප්‍රවණතා ගැන අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකු පිළිගන්නා කරුණක්. ඒ නිසා පසුගිය කාලය පුරාම මම කාලය සහ ශ්‍රමය වැය කළේ ජයග්‍රහණය කරා අප යොමු කරව හැටි පුළුල් දේශපාලන සංධානයක් ගොඩනැගීම සඳහායි. මේ අරමුණින් මමත් අනෙක් පක්ෂ නායකයින්වත් ඉවත් වන්නේ නැහැ. අපේ එකම අදිෂ්ඨානය උත්සාහය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානයක් හරහා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමයි. ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණයක් ජයග්‍රහණය කොට ශක්තිමත් රජයක් පිහිටවා සමස්ත ලංකාවම ජයග්‍රහණ මාවතට යොමු කිරීමයි. ඒ ගමනට අපි සියලු දෙනාම එක්වෙමු. ශ්‍රී ලංකාව ලෝකයේ දීප්තිමත් හා සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමට කැපවෙමු. දේශපාලන පක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා නම් කළ පසුව එම පක්ෂවල ප්‍රතිපත්ති සලකා බලා තම පක්ෂය සහය දක්වන්නේ කුමන අපේක්ෂකයාටද යන්න තීරණය කරන බව දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පවසනවා. ත්‍රිකුණාමලයේ පැවති ඊළඟයේ තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපති ඇතිවරණ අපේක්ෂකයා පිළිබඳ දේශපාලන පක්ෂ ඔවුන්ගේ තීරණ ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළා තියෙනවා. දේශපාලන පක්ෂ ඔවුන්ගේ අපේක්ෂකයා කවුරුන්ද යන්න නම් කළ පසුව එම පක්ෂවල ප්‍රතිපත්ති පිළිබඳ සලකා බලා අපේ තීරණේ අපි ගන්නවා. අපේ ජනතාව මේ අවස්ථාවේදී අපිත් එක්ක ඉඳී කියලා අපි විශ්වාස කරනවා. මේ අතර ජාත්‍යන්තරයේ දිනාගත හැකි පෞරුෂත්වයකින් හෙබි අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව අමාත්‍ය රවුෆ් හකි මහතා පවසනවා. සුළු පක්ෂ හැටියට අපි අතරේ යම් සංවාදයක් තිබෙනවා එළඹෙන ජනාධිපති මැතිවරණය පිළිබඳව. ඒ වගේම අපි එකතු වෙ යුතු සම්දානය පිළිබඳව අපි මේ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා යුතුයි කියන ස්ථාවරයේ අපි කවුරුත් හිටියත් විශේෂයෙන්ම ජනාධිපති මැතිවරණයක් කිව්වහම පුද්ගලිකව නායකයෙක්
රටට තෝරා ගැනීමේ මැතිවරණයක්. එතකොට මේ අපේක්ෂකයාගේ ආකල්ප පිළිබඳව අපේක්ෂකයාගේ දර්ශන පිළිබඳව අපි දැනගත යුතුයි. එතකොට අපේක්ෂකයා එළිදැක්වීම තාම අවශ්‍ය කාර්යයක් කියලා අපි දකිනවා. මේ පිළිබඳව යම් තීරණයක් ඉතාම ඉක්මනින් ලැබේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මුළු රටේම සංකේතයක් හැටියට මේ රටේ ජනාධිපති ධුරය ජාත්‍යන්තර වශයෙන් වැදගත් වෙනවා. එතකොට මුළු ජාත්‍යන්තරයේම පෙනෙන සංකේතාත්මක පෞරුෂත්වයක් විය යුතුයි. සහරන්ගේ කල්ලියේ අවිපුහුණුව ලැබූ තවත් සැකකරුවන් 3 දෙනෙකු අද අතරංගුවට ගෙන තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්බාර කොට්ටාස බාර පොලිස් අධිකාරිවරයාටතේ ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමකුයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ හා ජමාතේ මිල්ලතේ ඉබ්‍රහීම් සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයන් ලෙස කටයුතු කළ පුද්ගලින් 3 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැනුණා. ඔවුන් නුවරඑළිය හා හම්බන්තොට කඳුරුවලදී අවිපුහුණුව ලබා ඇති බවයි වාර්තා වන්නේ. ගෙලියෝ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මන්සූර් ෂේෆුල්ලා, මවනල්ල ප්‍රදේශයේ මුස්තාක් අලි අම්හර් හා මොහම්මදු සාහිර් හිදායතුල්ලා යන සැකකරුවන් අතරංගුවටගෙන තිබෙනවා. ඔවුන්ගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ. අපොස උසස් පෙළ විභාගය දිවයිනපුර මධ්‍යස්ථාන රැසකදී අද ආරම්භ වුණා. පැය 3 ප්‍රශ්න පත්‍රයක් සඳහා අමතර විනාඩි 10ක් ලබා දීම මෙවර විශේෂත්වයක් බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. මේ අතර අපොස උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වලට මෙන්ම ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනයේදීද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. එක් මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් 3 දෙනෙක් බැගින් පැය 24 පුරාම මේ විභාගයේ අවසන් වන තෙක්ම රාජකාරී යොදවා තිබෙනවා. ඒ අනුව එම රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1971ක් අනුයුක්ත කර තිබෙනවා. ඊට අමතරව විභාගයේ පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන සම්බන්ධයෙන් වෙත් ඒ සෑම විභාග මධ්‍යස්ථානයකටම පොලිස් ජංගම සංචාර මගින්, ඒ වගේම පොලිස් යතුරුපැදි සංචාර මගින් වගේම පොලිස් පාමුර සංචාර මගින් අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබා දෙනවා. ඊට අමතරව ප්‍රශ්න පත්‍ර වගේම පිළිතුරු පත්‍ර ප්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් වෙද්දී අපි අවිසහිත පොලිස් නිලධාරීන් 2 දෙනෙකු හැම වාහනයකටම ආරක්ෂාව බැගින් යොදවනවා. මේ විභාග පැවැත්වෙන වේලාවන්වලදී ඒ විභාග මධ්‍යස්ථාන අසල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය නොකළ යුතු බවට අවධාරණයෙන් දන්වා සිටිනවා. මේ ආකාරයට අපොස උසස් පෙළ විභාගය සඳහා අවශ්‍ය පූර්ණ ආරක්ෂාවක් අපි යොදවනවා. මෙතර රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. අද පැවති ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. බහුවර්ණ ප්‍රශ්න 50ම ලිව්වා. 50ම ෂුවර් නෑ. ෂුවර් නෑ 50ම ෂුවර් නෑ. මට පාර්ලිමේන්තේ වැඩ තියෙනවා. එතකොට අමාත්‍යාංශයේ වැඩ තියෙනවා. මේ නඩු 30ක් තියෙනවා. අද නඩු දවසන්නේ මල්ලි. අද නඩුවට ගරු අධිකරණේ මට අවසර දුන්නා. අද ඒ ලෙවල් විභාගයට පෙනිලා එන්න කියලා. ඒ විභාගයේ ඉවරලාම නඩුවට එන්න කියලා කිව්වා. මම දිගටම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන එක හොඳ පුරෝදර්ශයක් කියලා මම හිතනවා. ගොඩක් දුප්පත් මිනිසුන්ට අසාධාරණ වෙලා තියෙනවා. ඉතින් මට හිතුණා නීතිය ඉගෙනගෙන නීති චෙක් වෙලා මම දැන් මේ අභිවෘද්ධි විශ්වවිද්‍යාලේ කෝස් එක කරලා ඉවරයි. ඒකෙන් මට ලෝ ඉන්ට්‍රස් පාස් වෙන්න එක ඇති. ඒ ලෙවල් උත් පාස් වෙලා ලෝ එන්ට්‍රන්ස් ගිහලා මේ ලෝ ස්කූල් යන තමයි බලාපොරොත්තු වෙන්නේ. කීනයක් ඒක. නමුත් S එකක්, ක්‍රෙඩිට් එකක්, ඩිස්ටින්ෂන් එකක්, ඕනම ලයිට් කණුවක් හමුනොත් මොනවා කරන්නද මල්ලි ඉතින්. ඒක ගහගන්නේ. අධ්‍යාපනය කියන්නේ හොඳ දෙයක් නිගණ ගන්න දරුවන්ටත් කියන්නේ එක සැරයක් ෆේල් වුණා කියලා නවත්තන්න එපා. දිගට මිගෙන ගන්න. මම දැක්ක අකිල විරාජකාරියවස මහත්මයා කියලා තිනවා අපොස නැති වුණත් දැන් සාමාන්‍ය පෙළ නැති වුණත් උසස් පෙළ කරන්න පුළුවන්. දැන් කෙටි විරාමයක්. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින්. ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර මගල්ලේ ප්‍රථම කුබල් පෙරහැර අද වීදි සංචාරය කරනවා. අවසන් රන්තොලි මහා පෙරහැර නිකිණිපුන් පොහෝ දිනේදී වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර මගල්ලේ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ චරිත ධනංජය. ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර මගල්ලේ ප්‍රථම කුබල් පෙරහැර අද වීදි සංචාරය කරනවා.
ITN සිරි දළදා වන්දනා විශේෂ විකාශය සමගනුයි ඔබ එකතු වී සිටින්නේ මෙරට ජන බලය හසුරවන ටෙලිවිෂන් ආවරණාධිපති ITN අපි මේ විකාශය ආරම්භ කළේ මේ සෙන්කඩගල පුරවරේ සිදුවන සෙල්ලු තතුවිත්ති ඔබ වෙත වර්තා කරන්නට ශ්‍රී දළදා සමිඳුන් වැඳහිඳින සෙන්කඩගල පුරවරේට මේ වන විට අතිවිශාල පිරිසක් පැමිණ සිටින අයුරු දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා දෙස් විදෙස් සංචාරකින් විශාල පිරිසක් මේ භූමියට පැමිණෙමින් සිටින්නේ ඒ ජීවමාන බුදුන් හා සමාන දන්ත දාතුන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගන්නට අද දිනේදී පළමු කුඹල් පෙරහැර තමයි වීදි සංචාරය කිරීමට නියමිත වෙදෙන්නේ එය දැක බලා ගන්නට මේ මොහොත වන විටත් මේ වේදවලට අතිවිශාල ජනතාවක් පිරි සිටින ආකාරයත් අපිට දැක ගැනීමේ හැකියාව තිබෙනවා එදින කුඹල් පෙරහැර අද දිනේදී 7:02ට යෙදෙන සුබ නැකතින් තමයි ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ එහිදී දළදා වීදිය ඩීඑස්සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරෙන් ඉදිරියට පැමිණෙනවා දේව වීදිය කොළඹ වීදිය යටිනුවර වීදිය රජ වීදිය ඔස්සේ ඉහළට වීත් ගෙවදීමටයි නියමිතව තිබෙන්නේ එදින සිරි දළදා වන්දනා මේ විශේෂ විකාශය ඔස්සේ අපි සූදානම් වෙනවා ලබන පාලසුනදා දිය කැපි මේ මංගල්‍යය දක්වා මේ භූමියේ සිදුවන පුණ්‍ය කටයුතු පිළිබඳව ඔබව නිරන්තරයෙන් දැනුවත් කරන්නට එදින අපි ආරාධනය කරනවා ITN සමග රැඳී සිටින්නට කියලා ඔබ සියලුම දෙනාට චරිතපට ස්තුති තොරතුරුගෙන ආවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සුවබැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ හෙට සාක්ෂි ලබා දීමට නියමිතයි 2015 වසරේ සිට මේ දක්වා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය දරන රුවන් විජේවර්ධන මහතා සහ නීති හා සාමය සහ පොලිසිය බහර අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ සාගල රත්නායක රංජිත් මද්දු බණ්ඩාරයාල අමාත්‍යවරුන්ද හෙට සාක්ෂි ලබා දීමට නියමිතව තිබෙනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ උද්ඝෝෂණය විසිරවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉවත් කර ගැනීම හා තවත් ගැටලු කිහිපයකට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමුණුයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණේ. පාගමන හේතුවෙන් ලෝටස් මාර්ගයේ తాවකාලිකව වසා දැමුණා. විරෝධතාව විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. පසුගිය පාලකයන් බුදුසසුනට ප්‍රමුඛස්ථානය ලබා දීම පිළිබඳව අමතක කර තිබූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගම්පහ මහර ගොංගිතොට ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ විහාරස්ථ අමරවංශ දහම්පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විහාරාධිපති පූජ්‍ය බෝවල රාහුල සාමින් වහන්සේගේ අනුශාසනා මත සිසු දහම් සෙවන වැඩසටහන යටතේ එම කටයුතු සිදු කෙරුණේ. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 40ක් මයික්‍රෝෆෝනින් බුද්ධ ආගම ආරක්ෂා කරන ඇත්තෝ දෙවතාවක්ම රටේ ප්‍රබලතම රාජ්‍ය බලයේ උසුලන කාලේ ආගම ධර්මයේ වෙනුවෙන් තමන්ගේ වගකීම් ඉෂ්ට සිද්ධ කරේ නැහැ. යුද්ධයේ දිනීම තුලින් ඉතුරු වුණු මුදල් යම් ප්‍රතිශතයක් හෝ වෙන් කරා නම් 2010 ඉඳලා වාර්ෂිකව මේ විහාරස්ථාන පද්ධතියේ ආගමික සිද්ධාස්ථාන පද්ධතියේ අඩුපාඩුකම් නිවැරදි කරන්නේ. නමුත් මේ ඇත්තෝ රාජ්‍ය බලයේ අතේ තියෙනකොට එහෙම කටයුතු කරේ මහ පොළොවට පය ගහලා නොවේ හිටි. ගමන තිබුණේ හෙලිකොප්ටරේ. ඒ නිසා තමයි වේලාසනින්ම ජනාධිපතිවරණයක් පවත්වපු මොහොතේ වසර දෙකක් තියාගෙන ගෙදර යන්නට සිද්ධ වුණේ. මේ ඇත්ත තමයි දැන් මුළු රටටම කියන්නේ බුද්ධ ශාසනය පිරිහෙනවායි කියලා. මෑත ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ තරම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මුදල් කැප කරපු කාලවකවානුවක් මෑත ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් ක්‍රියාත්මක කරලා නැහැ. නීති විරෝධී මත්පැන් විෂවීම හේතුවෙන් ගම්පහ බාතුරාගොඩ ප්‍රදේශයේ මියගිය පුද්ගලින්ගේ සංඛ්‍යාව මෙවන විට 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 12 දෙනෙකු රෝහල්ගත කර සිටිනවා. පල්ලේවිල මීරිකම සහ කොටදෙනියාව යන පොලිස් වසම් වලිනුයි මෙම මරණ වාර්තා වන්නේ. මොවුන්ගේ මරණවලට හේතුව ලෙස මරණ පරීක්ෂණවල සඳහන් වන්නේ හදිසි හෘදයාබාධ වැනි තේබුවද මොවුන් සියලු දෙනා එකම ස්ථානයකින් නීති විරෝධී මත්පැන් පානය කර ඇති බවයි ඔවුන්ගේ ඥාතීන් පවසන්නේ. මෙවන විට රෝගී වූ 12 දෙනෙකු මීරිගම වතුපිටිවල ගම්පහ සහ රාගම රෝහල්වල ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මේ අතර පල්ලේවිල පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව මාරු කර තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයාව කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව කළුතර පොලිස් අධිකාරී කාර්යාලය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කරනු ලැබුවා. පල්ලෙවෙල ස්ථානාධිපතිවරයා මේ සිද්ධියේදී ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳවත් ඒ වගේම නීති විරෝධී මද්දසාර ජාවාරම් මැඩලීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් විමර්ශනයක් පැවැත්වීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට යොමු කරනු ලැබුවා. එක්සත් ජනතා නිදහස් සංධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වුණා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ. නුගේගොඩ ජම්බුගස්මුල ප්‍රදේශයේදී පුද්ගලයෙකු උඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෑන් රථයක්, මෝටර් රථයක්, යතුරු පැදි දෙකක් සහ ත්‍රිරෝද රථයක් කොහුවල පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. අවට පොලිස් ස්ථාන 6ක පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහය ඇතිවයි කොහොවල පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. පිස්තෝලයක්, ජීවඋණ්ඩ සහ දුරකථන 4ක්ද සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවටගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකු සහ සැකකාරියක පොලිස් අත්අඩංගුවට පත් වුණා. සාදයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදී ජම්බුකස්මුල ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමක් පසුගියදා සිදු වුණා. එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා. අද සිට ලබන 10 වනදා දක්වා සුළඟේ වේගයේ වැඩිවීමක් සිදු වන බැවින් දීවර කටයුතු වල යෙදීමේදී සැලකිලිමත් වන ලෙස කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සුළඟේ වේගයේ తాවකාලික වැඩිවීමක් තියෙනවා. අද සිට 10 වෙනිදා වගේ දක්වා මේ තත්ත්වය තියෙනවා. සාමාන්‍යයෙන් සුළඟ නිත දිශායෙන් හමන්නේ සුළඟේ වේගය 60 කිලෝමීටර 50ක 60ක දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. විශේෂයෙන්ම පුත්තලම ඉඳන් කංකසන්තුරේ හරහා තිරුගුණාමලයේ දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරයත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවලත් සුළඟ නිත දිශායෙන් හමන්නේ සුළඟේ වේගය 60 කිලෝමීටර 60 70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ තත්ත්වයේ වැඩියෙන් බලපානවා උතුරු සහ මධ්‍යම අරාබි මුහුත් තීරයත්. ඊට අමතරව බෙංගාල බොක්කාවට සුළඟේ වේගය 60 කිලෝමීටර 70 80 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. 8 වෙනිදා සිට ඉදිරි දින කීපේ දැනට තියෙන වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් తాවකාලිකව අපි අපේක්ෂා කරනවා. උතුරු පළාත් සභාවේ දීවර හා ප්‍රවාහන අමාත්‍ය දුරෙන් පී ඩෙනිෂ්වරන් මහතා ඉවත් කිරීමට එම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවි විග්නේශ්වරන් මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවට අභියාචනා අධිකරණය තීන්දු කළා. ඩෙනිෂ්වරන් මහතා වෙනුවට වෙනත් අයෙකු පත් කිරීමට ගත් ක්‍රියාමාර්ගයද නීති විරෝධී බවටයි අභියාචනා අධිකරණය තීන්දු කළේ. එවැනි පත්කිරීමක් සිදු කිරීමට මහමැතිවරයාට බලයක් නොමැති බවටද තීරණය කෙරුණා. තමන් අමාත්‍යතුරෙන් නිරපීම නීති විරෝධී යයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඩෙනිෂ්වරන් මහතා ගොනු කළ රීඩ් පිට්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි මේ බව අවධාරණය කෙරුණේ. රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විමසීම හෙට දින සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. රාමනායක මහතා මාධ්‍ය හමුවකදී කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට අපහාසයක් සිදු කර ඇතැයි යන්න ඔහුට එරෙහි චෝදනාවයි. රංජන් රාමනායක මහතා උපසොසස් පෙළ විභාගයට පෙනී සිටින බැවින් අධිකරණයේ හමුවේ අද පෙනී සිටියේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 4 වනදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මහජනයාට හිරිහැරවන පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේ උද්ඝෝෂණයක් සංවිධානය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. ජාතික තව්හිද් ජමාත් නායක මොහමඩ් සහරා නැතුළු ත්‍රස්තයින්ට පුපුරන ද්‍රව්‍ය සැපයූ බවට සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 4 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔවුන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී. සැකකරුවන් පිළිබඳ විමර්ශන තවදුරටත් සිදු කෙරෙන බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එම තනතුරෙන් ඉවත් කර තිබෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය හරිම් ප්‍රනාන්දු මහතා චන්දික හතුරුසිංහ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එක්ස්කෝ කමිටියේ සම්පූර්ණ හම්බුණා. එතුමන් ලිල්ලිමක් කරා කාලයක් දෙන්න පුළුවන්ද හතුරුසිංහ මෙතුමාට
මේ නිව්සීලන්ත සංචාරය ඉවර කරන්න. මගේ ඒකේ ගැටලුවක් නැහැ. අර මම ඉල්ල විදිහට රීනෙගෝෂিয়েෂන් එක කොහොමද කරන්නේ? එයාට 40,000 ඩොලර් ගෙවනවා නම් අපිට 25,000කට 20,000කට බස්සලා දිනන දිනන විදිහට ගෙවීමේ ක්‍රමය හදන එක හොඳ නැද්ද කියන ඉතින්. පැය 24ක් ඇතුළත මේ සම්බන්ධයෙන් එක්සිට් ප්ලෑන් එක කොහොමද කියන එක කියන්නම් කෝ. මේක කිව්වේ නැහැ. අද මම එතුමාලට දැනුම් දීමක් කළා ඇරියා. එතුමාව නවසීලන්ත සංචාරයේ තියන්න එපා. වුණ කරු හැටියට මේ හැබැයි එතුමාට ලංකාවේ ඉඳලා ඒ කාලය තුරතුළ එතුමාට පුළුවන් ඕනනම් කැමති නම් රීනෙගෝෂিয়েට් කරන්න. එහෙම නැත්නම් එතුමා උසාවි පැත්තෙන් යනවා නම් හරි ඒක කරන්න සිදු වෙනවා. මොකද හැම කෙනාටම ඉලක්කයක් දෙන්න ඕනේ, ටාගට් එකක් දෙන්න ඕනේ. එහෙම ටාගට් එකක් නොදී පුහුණු කරුවෙක් කියනවනම් තව මට මාස 18ක් තියෙනවා නෑ තොපිලා ගෙවපන් මේ ගානම කියලා ඒක සාධාරණද? එවකට හිටපු කට්ටිය Tamanට ඕන විදියට අග්‍රීමන්ට් ගැහුවා නම් ඒ අග්‍රීමන්ට් එක ගලව ගන්නත් ඒගොල්ලන් දැනගන්න. සමගින් ඇයිටින් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිතමෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk